ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් කියන්නේ අතීතයේ ඉඳන්ම දඟ පන්දුරවන්නන්ගේ තෝතැන්න. එහෙම තමයි ප්‍රසිද්ධ. සාමාන්‍යයෙන් ලංකාවට එන කණ්ඩායමක් තමන්ගේ තරගාවලිය ආරම්භ කරන්නේ ගාල්ලෙන්. ගාල්ලේදී දඟ පන්දු යවන්න ඉස්සරහා ඕනෙම කණ්ඩායමක් ඇඹරිනවා තමයි අපි දැකලා තියෙන්නේ. ප්‍රතිවාදියෝ ඉන්දියාව පකිස්තානය කියලා වෙනසක් නැහැ. දෙවෙනි දවසේ ඉඳලම දඟ පන්දු යවන්න තමයි ගාල්ලේදී රජ කරන්නේ. හැබැයි මේ දේවල් වෙනස් කරන්න ගිහින් අපට වැරදුනාද කියලා හිතෙන ප්‍රතිඵලයක් තමයි ඉන්දියාව එක්ක තිබුණු පළවෙනි ටෙස්ට් තරගයේදී අපට දකින්න ලැබුණේ. ලෝකයේ හොඳම ප්‍රතිකරු බලෑණියක් කින් ඉන්දියාවට සාම්ප්‍රදායික ගාල්ලේ තනතිල්ලට වෙනස් ප්‍රතිකරුවන්ගේ තනතිල්ලක් දීලා අපි වැඩේ වරද්දගත්තා කියලා තමයි තරගයේ අවසානයේ ගොඩක් ක්‍රිකට් ප්‍රවීණයෝ කිව්වේ. හැබැයි ශ්‍රී ලංකා නායකයනම් කියන්නේ මේ විදියට තනතිල්ල වෙනස් වුණ එක ලංකාවට වාසිදායක කරගන්න ලංකාවට පුළුවන්කම තිබුණා. ලංකාව එහෙම කළේ නැහැ කියලා. අපිට මේ වගේ තනතිල්ලක් ලැබෙනවා කියලා අපි දැනගෙන හිටියා. ඒකයි මම තරගයට කලිනුත් කිව්වේ මේක ප්‍රතිකරුවන්ගේ තනතිල්ල. අන්තිම දවස් දෙක තමයි දඟ පන්දු යවන්නන්ට සහයක් දෙන්න පුළුවන් කියලා. ඒ දේ දැනගෙන අපි තරගයට ආවේ. හැබැයි අපේ ප්‍රතිකරුවවත් පන්දු යවන්නවත් හරියට වැඩේ කළේ නැහැ. එනිසා අපි පෙරදුනා. තනතිල්ලෙන් පරාජයට බලපෑමක් වෙන්නේ නැහැ. හෙරත් කියන විදිහට මේ පරාජයේ ලොකුම කොටස්කාරයෝ තමයි ලංකාවේ ප්‍රතිකරුවෝ. බලන්න ඉන්දියාවේ ප්‍රතිකරුවෝ ශතක 3ක් ගත්තා. ඔවුන් ශතක ගහලා නැවතුනේ නැහැ. එතින් උත් එහාට ගියා. අපේ අය එක ශතකයක්වත් ගත්තේ නැහැ. රංගන කියන්නේ ලංකාවේ පන්දු යවන්න මේ විදිහට කුටි කෑවේ ගොඩක් කාලයකට පස්සෙලු. පසුගිය තරඟ වාර්තා බැලුවම අපේ පන්දු යවන්න ඉස්සරහා ලකුණු 600ක් ගන්නවා කියන්නේ ලේසි වැඩක් කියලා නැහැ. මේ ගොඩක් කාලයකට පස්සේ තමයි අපිට ලකුණු 600ක් ගෙවුවේ. අපි ඒ ගැනත් හිතන්න ඕන. පන්දු යවන්න පැත්ත හදාගන්න අවධානයක් දෙන්න ඕන. කොහොම තමයි රංගන කියන්නේ? රංගන කොහොම කිව්වත් අපිට පේන විදිහට නම් පළවෙනි තරඟයට දුන්නා වගේ ඉන්දියාව පුදුම කරන ප්‍රතිකරුවන්ගේ තනතිල්ල දීලා ඉල්ලගෙන කන්නේ නැතුව පන්දු යවන්නන්ටත් සහයක් දෙන තනතිල්ලක් දීලා අපිත් සම්බර කණ්ඩායමක් එක්ක ගේමට යන එක නේද හොඳම වැඩේ. ඔයාලට හිතෙන්දී අපිට කමෙන්ට් කරන්න. තරගාවලියේ විශේෂ දේවල් වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂ දේවලුත් බලන්න අපේ YouTube channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.